දැන් මේ වෙනකොට අධිකරණයේ නියෝගයක් දීලා තියෙන ඔබතුමාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්න කියලා. කොහොමද ඒ සම්බන්ධයෙන්? අපට ඉල්ලීමක් කළොත් අපි ඕන විදිහේ ඕන ඕන කටයුත්තක් ලබා දීමට අපි සූදානම්. අපිට වසන් කිරීමට කිසි දෙයක් නැහැ. මම ඉතාම පැහැදිලිව දන්නා කාරණයක් මම පිළිබඳව ජනතාවත් අවබෝධ කරගට සිටිනවා. ඒ කියන්නේ කිසිම වයක් සැකයක් අපිට නැහැ. ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව කවුරු කාට විරුද්ධ හෝ යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒ පැමිණිල්ල විමර්ශනය කිරීමේ අයිතිය පොලිසියට තියෙනවා. ඉතින් තමන්ට විරුද්ධව තියෙන චෝදනා කුමක්ද කියන එක මුලින්ම ඒගොල්ලෝ දැනුවත් කරන්න ඕනේ අපිව. අපිට යම් චෝදනාවක් තියෙනවා නම් මොනවද චෝදනාව මොනවද අපි පිළිතුරු ලබා දිය යුත්තේ කියන එක පැහැදිලි කරන්න ඕනේ. මේක දේශපාලන වශයෙන් දඩයෙන් කිරීමේ වැඩපිළිවෙලක් හැරීට කළා නම් ඒකේ ප්‍රතිපාකය රජය දරන්න සිදු වේවි. ඔබතුමා මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවද? මම සහ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මට කිසිම සම්බන්ධයක් නැහැ මේ ත්‍රස්තවාදීන් එක්ක. මම දිගටම මධ්‍යස්ථව කටයුතු කරපු ජාතික තලයේ ප්‍රධාන පක්ෂයක නායකයෙක්. අපට කිසි විටක ත්‍රස්තවාදීන් එක්ක කිසි ගනුදෙනුවක් තිබුණේ නැහැ. ඒ බැවින් මගේ හෘද සාක්ෂිය සෑහෙන දුරට හොඳටම දන්නවා. ඉතින් මේ පිළිබඳව වැරදි චෝදනා අපට එල්ල කරන අය, ඒ වගේම සමහර විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරගෙන තමන්ට දේශපාලන වාසී ගැනීම සඳහා මුස්ලිම් නායකයන්ට දිගින් දිගටම පහර ගැසීමේ ව්‍යාපාරය තවදුරටත් පාර්ලිමේන්තු මැතිවරණ වෙනකන් ගෙන යාමේ උත්සාහය තියෙන බව අපිට පෙනී යනවා. එහෙම කළොත් තව තවත් මුස්ලිම් ජනතාව තමන්ගේ ඈත් කරගන්නට කරන උත්සාහයක් හැටියටයි ඕක වෙන්නේ. මේක මේ අපි රට ජාතියට කරන විනහයක් හැටියටයි මම දකින්නේ. මොකද මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීමේ උත්සාහය කළ යුතු මිතක් මිසක් ගොතපු එවැගේම වමනාවෙන් Tamange දේශපාලන වාසිය තකා වැරදි ප්‍රචාරය ගෙන යමින් වැරදියට එකිනෙකනට දෝෂාරෝපණය කරමින් යන මේ ව්‍යාපාරය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔබතුමාව දැනුවත් කරලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ? අපට කිසිම දැනුවත් කිරීමක් තාම කරලා නැහැ.